21වෙනිදා ගේම සුව. ඒ කියන්නේ වැඩි වැඩි දෙන්න නම් මේ ඡන්දෙ දිනන්න නම් දිනන්න ඕන දිස්ත්‍රික්ක කීපයක් තියෙනවා. ඒ දිස්ත්‍රික්ක වලින් ප්‍රධාන දිස්ත්‍රික්කයක් තමයි කුරුණෑගල දිස්ත්‍රික්කය. ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 16කට වඩා වැඩියෙන් ඡන්ද තියෙනවා. හරිද? මේ දිස්ත්‍රික්කේ දිනනවා කියලා කියන්නේ කුරුණෑගල අපි පහුගියදා ගම්පහ කිරිබත්ගොඩ රැස්වීමක් තිබ්බා. ඉතින් ඊට පස්සේ අපි කොළඹ රැස්වීමක් තිබ්බා. කොළඹ ගම්පහ කුරුණෑගල දිනුවා කියන්නේ හරිද? සැකයක් තියාගන්න එපා. සැකයක් තියාගන්න එපා. හැබැයි අපෙන් සමහර අය අහනවා ඒනොට මේ දිනන්න වගේ බෑනේ උගලන්ට කියලා. මම කියන දිනන විදිය. දැන් සාමාන්‍යයෙන් ගියසරේ ඡන්දේ බලපුවාම ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 69ක් තිබ්බා. තිබ්බනේ. හරිද? අන්න ඒක තමයි. හරි. මෙන්න බඩු නේද? හරි තිබ්බා. හරිද? ආ අන්නේ ලක්ෂ 69 මේ වෙලාව වෙනකොට එයාවේ පාරම්පරික පොහොට්ටු අයගෙන් නෙවෙයි. ඔව්. හරි. නේද? එතකොට මේ ලක්ෂ 69 ඇතුලේ තියෙන්නේ පාරම්පරික ශ්‍රී ලංකා පොහොට්ටුවේ ඡන්ද විතරක් නෙවෙයි. මොකද ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරනකොට ලංකාවේ මෙතෙක් ඡන්දවලට වැඩ කරපු නැති දොස්තර මහතුරු, නීතිඥ මහතුරු, විදේශගත ශ්‍රී ලාංකිකයන් තරුණ පරම්පරා විශාල ප්‍රමාණයක් ගෝඨාභයට ඡන්ද දුන්නා. ඉන්දේ ඔක්කොම ශ්‍රී ලංකා ඡන්ද හරි පොහොට්ටුවේ ඡන්ද හරි නෙවෙයි. ඕකෙන් ඕන්නම් පොහොට්ටුවේ ඡන්ද නේද ලක්ෂ 20ක් 30ක් ඒ වෙලාවේ තියෙන්නේ. ලක්ෂ 50ක් විතරම තිබුණේ පොහොට්ටුවට ඒ වෙලාවේ ගෝඨාභය ඉඳ දීපු ඡන්ද. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කීයක් ඇද්ද? ඕකෙන් දැන් වෙනකොට 10%ක් ඉතුරු වෙලා නැහැ. ලක්ෂ 60කට වඩා වැඩි ප්‍රමාණයක් ගැලවිලා තියෙනවා. එන ලක්ෂ 60ක් එතන තියෙනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපති ඡන්දේ ලක්ෂ 55ක් ගත්තා. ජනාධිපති ඡන්දේ ලක්ෂ 55ක් කරන් මහා ඡන්ද වෙනකොට ලක්ෂ 27ට අඩු වුණා. හරිද? දෙකෙන් පංගුවයි. දෙකෙන් පංගුවට බැස්සා. ඒ කියන්නේ ජනාධිපති ඡන්දේ තියලා මහා ඡන්දේ අවුරුදු එකහමාරකින් පස්සේ තියෙනකොට ලක්ෂ 27ක් 27ට බැස්සා 55 ඉඳන්. ඒක ලක්ෂ 28ක් අඩු වුණා. තව අඩු වෙනවා. ඒ නිසා එතනත් ගත්තොත් ලක්ෂ 30ක් විතර එළිය දිනනවා. ඒ නිසා අලුත් ඡන්ද තියෙනවා. ඒ පක්ෂ වලින් ගැලවෙච්ච ඡන්ද තියෙනවා. ඒ ඔක්කොම ගත්තාම ඒ වගේම බහුතර ප්‍රමාණයක් අද නීතිවේදින්ගෙන් එදා ගෝඨාභයට හිටපු වැඩිම පංගුව කාටද? NPP එකට. විදේශගත ශ්‍රී ලාංකිකකින් හිටියා. ඒකෙන් 80ක් 90ක් අද හැරිලා ඉන්නේ කාටද? NPP පැත්තට. පෝට්ටුවෙන් හැලුණු, පෝට්ටුවේ නොවන ගෝඨාභයට ඡන්ද දීපු ඒකේ සාතිසේ බහුතරයක් ඉන්නේ කාටද? ජාතික ජන බලවේගයට. ඒ නිසා හරියට වැඩේ දින්න කුරුණෑගල 21වෙනිදා ගේම සුව. හරිද? මේක තමයි අපිට දිනන්න ඇවිල්ලා තියෙන ඡන්දය. හැබැයි මීට කලින් ඡන්ද අපිට දිනන්න ආවේ නෑ. නේද? 2019 බැලුවොත් අපිට දිනන්න තියා අහලටවත් එන්න බෑ. ඊට කලින් ඡන්ද බැලුවොත් අපිට ජයග්‍රහණය කරන්න බෑ, කිට්ටුවටවත් එන්න බෑ. හැබැයි මේ සැරේ තමයි ජාතික ජන බලවේගයට දිනන්න පුළුවන්. සහතික වශයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් ඡන්දය ඇවිල්ලා තියෙනවා. මේක පළමු වතාවට දශක ගණනාවකට පස්සේ තමයි මේ ඡන්දය ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? අවස්ථාව අත්තරින්න බෑ. දිනන එක හරියට දිනන්න ඕන. බාගෙට එපා. හෙල්ලෙන දත් වගේ එපා. අපිට කරන්න තියෙන ලොකු වැඩක්. සාමාන්‍යයෙන් ආණ්ඩුවක බලයේ තියෙන පාර්ලිමේන්තුවේ නෙවෙයි. පාර්ලිමේන්තුව ලුගෙඩි වල නම්
බලය තියෙන්නේ ආණ්ඩුවේ තාමත් මහින්ද අගමැති වෙන්න ඕන ඒ තුනෙන් දෙකක් තිබ්බනේ පාර්ලිමේන්තුවේ නම් බලය තියෙන්නේ ගෝඨාභය සමත් ජනාධිපති වෙන්න ඕනනේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබ්බනේ ආණ්ඩුවක හයිය තියෙන පාර්ලිමේන්තුවේ නෙවෙයි ආණ්ඩුවක හයිය තියෙන්නේ ජනතාව කොච්චර ප්‍රමාණකින් ඒ ආණ්ඩුවට කැමතිද ඒක මත තමයි ආණ්ඩුවේ හයිය බලය තියෙන්නේ ඒ නිසා සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු අයගේ විශ්වාසය සියලු අයගේ කැමැත්ත දිනාගත්තු ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බවට පත් කරන්න ඕන බෞද්ධ ජනතාවගේ බලයක්. එයි අපිට ශක්තිමත් තීන්දුව ටිකක් ගන්න තියෙනවා. එකක් අපි බලය ගන්නේ කිසිවෙක්ගෙන් පරිගන්න නෙමෙයි. එහෙම තියෙනවද අපිට චේතනාවක්? නැහැ. හැබැයි මීට කලින් ආණ්ඩුව හදනකොට ආණ්ඩුව හැදුවාම අනෙක් අයට හිංසා කරා. කරේ නැද්ද? කරා. ඔය 77 වගේ කාලේ JR ජයවර්ධන පොලිසිය වලට නිවාඩු දුන්නා. පාක්ෂිකයන්ට ඡන්දේ සමරන්න. ගෙවල් වලට ගිනි තිබ්බා. වෙඩි තිබ්බා. මිනිස්සු ඝාතනය වුණා. පෞගේ කාලේ ඡන්ද කාලේදී වෙන පක්ෂ වලට වැඩ කරපු අයට දිනුවට පස්සේ නේද CTB එකේ නම් කළු තෙල් දැම්මා මතකද තියාගන්න වරාය නම් ගේට් එකෙන් ඇතුලට එන්න දුන්නේ ගෙවල් වලට රතිඤ්ඤ දැම්මා හිංසා කරා හැබැයි අපි එන්නේ අන්න ඒ දේශපාලන සංස්කෘතියත් වෙනස් කරන්න කාට හරි වෙන පක්ෂයකට ඡන්ද දෙන්න අයිතිය තියෙනවා හැබැයි අයිතිය අපේ ආණ්ඩුවකදී පීඩාවකට පත් වෙන්න හිංසාවකට පත් වෙන්න හේතුවක් නෙවෙයි. හරිද? එනිසා මොකද කරන්න ඕන? ඡන්දෙන් පස්සේ අනෙක් අය අපිට ඡන්දෙ නොදුන්නු අපිට වැඩ නොකරපු ගම්වල අනෙත් අය අපි එකතු කරගන්න ඕන රට හදන්න. හරිද? කිසිතරහක් මරහක් වෛරයක් පිරිමා ගන්න ආණ්ඩුවක් නෙවෙයි අපි. ඒක අපි අවධාරණය කරන්න ඕන. මොකද දන්නවද? මේ දවස්වල ඒගොල්ලෝ කියමිනුත් යනවා හිම කතාව. NPP ආණ්ඩුවක් හදුවොත් ගමේ ඉඳන් පටන් ගන්න ඕන. නෑ. ගමේ ඉඳන් පටන් ගන්න නෑ. මොකද ගමේ ඉන්න අපේම මිනිස්සු පක්ෂ වලට බෙදලා හිටියට හැබැයි පටන් ගන්න තැන් ටිකක් තියෙනවා උඩින්ම. පටන් ගන්න ඕන නැද්ද? පටන් ගන්න ඕන. පරිගැනීමද? නෑ. වෛරයද? නෑ. ඇරියස් කවර් කරනවද? නෑ. එහෙනම් මොකද්ද? නීතිය මොකද ඕන? මහජනයගේ දේපල හොරකම් කරපු අය අල්ලන්න ඕන. දේපල පවර ගන්න ඕන. වංචාව දූෂණය නාස්‍ය නතර කරන්න ඕන. කරන්න ඕන නැද්ද? කරන්න ඕන. හැබැයි දශක ගණනාවක් මේ ප්‍රාර්ථනෙ මේ රටේ ජනතාවගේ තිබ්බනේ. හොරු අල්ලන්න කියලා ඡන්ද දුන්නනේ. හොරකම් නතර කරන්න කියලා ඡන්ද දුන්නනේ. වැඩක් උනේ නැහනේ. බලන්න කොයි කාලෙද? මට මතකයි 94 චන්ද්‍රිකා කුමාරතුංග කිව්වා 17 වසරක UMP ආණ්ඩුව මහා පරිමාණ හොරකම් කරා. විජේපාල මෙන්ඩිස් පොල් ත්‍රිකෝණේ පොල් ලක්කරේ ගත්තා රුපියල් 2.50ට. පොල් ලක්කර 75ක් ගත්තා. 2.50 ගන්න. හරිද? ඒ කියන්නේ රුපියල් 175යි පොල් ලක්කර 75යි. මරු හරිද? චන්ද්‍රිකා කිව්වා මොකද්ද? ආපහුම දඬුවම් දෙනවා කිව්වා. හැබැයි ආණ්ඩුව අරගෙන අවුරුදු 4-5ක් යනකොට ඒ විජේපාල මෙන්ඩිස්ට ඒ චන්ද්‍රිකාම ඇමතිකමක් දුන්නා. ආවේ හොරු අල්ලන්න. නතර වුණේ ඇමතිකම් දීලා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන. ඕගලන්ට මතක ඇතිනේ? ඔව් මතක ඇතිනේ. මොකද කරේ? එයාපෝට් වහනවා කිව්වා. රාජපක්ෂලා හොරකම් කරලා තිනවා කිව්වා. ඒගොල්ල බලය අරගෙන මේ වරුන්ට දඬුවම් දෙනවා කිව්වා. කිව්වනේ. මොකද උනේ? 2015 බලය ආවා. රාජපක්ෂලාට දඬුවම් දෙනවා කිව්වා. මහින්ද රාජපක්ෂ දේපල හොරකම් කරලා තිනවා කිව්වා. 2018 ඒ මහින්දට ඒ මෛත්‍රීපාල අගමැතිකම දුන්නා. ආවේ හොරු අල්ලන්න. නතර උනේ අගමැතිකම දීලා. 2019
පොහොට්ටුව වේදිකාවක් වේදිකාවක් ගන්න කිව්වා. මහ බැංකුවේ මහා මංකොල්ලේ බලය ගන්න රනිල්ට දඬුවම් දෙන්න කිව්වනේ. හැබැයි අවුරුදු දෙකමාරක් වෙනකොට මහ බැංකුව හොරා කෑවා කියලා රනිල්ව හිරේ දාන්න ආපු ආණ්ඩුව රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දුන්න මරු වැඩිනේ අප්පා. එන්නේ හොරු අල්ලන්න දීලා තියෙන්නේ ඇමතිකම් අගමැතිකම් ජනාධිපතිකම්. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? කවුරුවත් මේ රටේ ජනතාවට මේ හොරු අල්ලනවා වංචා දූෂණ නතර කරනවා කියලා දීපු පොරොන්දුව රැකලත් නැහැ කරලත් නැහැ. අන්න ඒක කරන එක මාණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි මතක. අපි වැඩේ කරනවා. පලිගන්න නෙවෙයි, යුක්තිය වෙනුවෙන්, සාධාරණත්ව වෙනුවෙන් ඒ වැඩේ අපි කරනවා.